මගින් ගොඩක් දෙනෙක් කරන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි මීඩියම් කරන අය කොහොමද පාඩම් කරන්නේ. ඉතින් ඔන්න අද ලෑස්ති වෙන්නේ ඒකට පොඩි ටිප්ස් ටිකක් දෙන්න. ඔය සිංගල් මීඩියම් වලින් ඉගෙන ගත්තත් ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙන ගත්තත් ඔයා ඕලෙල් වගේ එක්සෑම් එකදී ගන්න රිසල්ට් එක බොහෝ අවස්ථාවලදී සමානව තමයි සැලකන්නේ. ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙන ගැනීමේ වැදගත්කම තමයි ඔයාට ඉංග්‍රීසි භාෂාව ගැන හොඳ දැනුමක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒක ඔයාට දවසේ කැම්පස් එකේදී ඉගෙන ගන්නකොට ලොකු උදව්වක් වෙයි. ඒ නිසා ඔයා එකට කැමති නම් ඉංග්‍රීසි මාධ්‍ය තෝර ගැනීම ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඉංග්‍රීසි කියන්නේ අපේ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක. අපි බොහෝ දෙනෙක්ගේ මව් භාෂාව සිංහල නිසා ඉංග්‍රීසි හොඳට කතා කරන්න ලියන්න බැරි වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඉංග්‍රීසි මාධ්‍යය ඉගෙන ගන්නව නම් ඉංග්‍රීසි දැනගෙන ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ඔයා මුලින්ම ඉංග්‍රීසි ටික හොඳට හදාගන්න. විශේෂයෙන්ම නිවැරදිව ව්‍යාකරණ වලට අනුව වාක්‍ය ලියීමේ හැකියාව සහ තේරුම් ගැනීමේ හැකියාවට තියෙන්න ඕනේ. ඔයාට මේ දේ හරියටම පුළුවන් නම් ඉංග්‍රීසි මීඩියම් කරන එක ඉතාමත් ලේසි වැඩක්. ඉංග්‍රීසි මීඩියම් වලදී හැම විෂයක්ම ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නත් නැහනේ. ගණිතය, විද්‍යාව, කාණ්ඩ විෂයන් ටික නැතුව අනිත් විෂයන් ටික සිංහලෙන් තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව වගේ විෂයන් වල විශේෂ වචන ටිකක් ඔයාට ඉගෙන ගන්න වෙනවා. විද්‍යාවේදී නම් ගොඩක් සයින්ටිෆික් වර්ඩ්ස් හම්බ වෙනවා. ඉතින් ඔයා මේ වචන ටික හොඳට බලාගන්න. ඒවයි සිංහල තේරුමත් දැනගන්න. ඒ වචන පොතක ලියලා ඔයාගම පොඩි ඩික්ෂනරි එකක් හදාගන්න. මේ වැඩේ කරන්න ඔයාට පුළුවන් ඒ අදාළ සබ්ජෙක්ට් එකේ සිංහල ට්‍රාන්ස්ලේටර් එක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද සිංහල මීඩියම් වලයි ඉංග්‍රීසි මීඩියම් වලයි තියෙන එකම පෙළපත නිසා එකම කරුණු ටික තමයි මේ පොත් දෙකේම ඇතුළත් වෙන්නේ. ඒ විදිහට ඔයාට අමාරු වාක්‍යවල වචනවල තේරුම් හොයාගන්න පුළුවන්. ඔයාට ඉංග්‍රීසි උගන්න දේ තේරෙන්නේ නැත්නම් උදාහරණයක් විදිහට ගණිතේ ජ්‍යාමිතිය වඩා ඉංග්‍රීසි වලින් තේරෙන්නේ නැහැ. එහෙනම් ඔයා ඒක සිංහලෙන් ඉගෙන ගන්න. සිංහල වලට වඩා ඉංග්‍රීසි වලින් හොඳට තේරෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි වලින් තේරෙන්නේ නැත්නම් සිංහල උගන්නන ගුරුවරයෙක් ළඟට ගිහින් හෝ වෙන ක්‍රමයකින් ඒ දේවල් හොඳින් තේරුම් ගන්න. සිංහල මීඩියම් පේපර්ස් එක දෙකකුත් කරන්න. ඊට පස්සේ ඒ පාඩමට අදාළ විශේෂ වචන වගේ දේවල් ටික බලා ගන්න. ඉංග්‍රීසි වලින් වාක්‍ය ලියන්න පුළුවන් නම් ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් නම් විභාග ඉතාම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. හැබැයි මේ වැඩේ සක්සස් වෙන්නේ ඔයාට ඉංග්‍රීසි වලින් වාක්‍ය ලියීමේ හැකියාව සහ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් නම් විතරයි. කොහොම හරි තීරු පාඩට හරි ඉගෙන ගත්තොත් අපිට උත්තරක් ලියන එක ගාණක් හදන එක අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා කලින් කිව්වාගේ ඉංග්‍රීසි ටික මුලින්ම හදාගන්න. ඔයාට මොකක්ද සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි මීඩියම් වලින් අල්ලගන්නම බැරි නම් ඒ විෂයට සිංහල මීඩියම් ක්ලාස් එකකට යන්න. ඒකෙදි තියරිටික සහ ප්‍රශ්න වලට උත්තර ලියන විදිය හරියටම ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ඉගෙනගත්තු දේවල් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න. එක්සෑම් එකෙදිත් එහෙමයි. ප්‍රශ්නකට ඉංග්‍රීසි වලින් උත්තර ලියන්න තේරෙන්නේ නැත්නම් සිංහලෙන් උත්තරේ ලියාගෙන ඒක ට්‍රාන්ස්ලේට් කරන්න උත්සාහ කරන්න. මේ ගැන තව අයිඩියා එකක් ගන්න ඔයාට පුළුවන් මැස්ක්‍රු ඉංග්‍රීසි කියලා සර්ච් කරන්න. ඒ වගේම ඉංග්‍රීසි මීඩියම් පේපර්ස් කරන එකත් අනිවාර්ය දෙයක්. ඒකින් ඔයාට පුළුවන් ප්‍රශ්න එන විදිය, ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන විදිය ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න. ඉතින් නැවත නැවතත් කියන්නේ ඉංග්‍රීසි පුළුවන් නම් ඉංග්‍රීසි මීඩියම් කරන එක අමාරු දෙයක් නෙමෙයි. ඉංග්‍රීසි මීඩියම් තෝරගන්න එකත් අනාගතයේදී ඔයාට ගොඩක් වැදගත් වෙයි. පාඩම් කරන විදිය මතක තියාගන්න විදිය සහ එක්සෑම් ටිප්ස් ගොඩක් ගැන මම වීඩියෝස් කරලා තියෙනවා. ඒ දේවලුත් උදව් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිත්තරත් බන් ෂෙයා කරන්න. තාමත් මැස්ක්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට හමුවෙමු. හැමෝටම ජය වේවා.